ඔබේ දැක්කේ අද රාජාංගනේ හාමුදුරුවන්ට ඇප ලබා දී හාමුදුරුව උසාවියෙන් නික්ම ගිය දර්ශනයි. ඔබ දන්නවා අතරම අද ඇප ලැබෙන්නේ නෑ සමහර විට මගේ CID එකට ගිහිල්ලා ඒ මං දීපු ස්ටේට්මන්ට් එක නොදුන්නා නම් සමහර විට ඒගොල්ලෝ කියන්න දෙනවා උසාවියට මේ තව අපි මේකේ අර ජනප්‍රිය නළු වගේ තාම ගත්තේ නැති නිසා කියලා ඒකමයි අර මම ඊයේ අම්බලංගොඩ ස්කෝල් වලට පොත් දීලා තව වැඩ ටිකක් හවස තිබ්බ ඒ ටිකත් කැන්සල් කරලා එලා තකහණියක් මේ ටික කරේ කොහොමුණත් සතුටටපත් වෙනවා මාසෙකමාරක් විතර මං හිතන්නේ නේ ඔව් ඒක හොඳ පනිෂ්මන්ට් එකක් හම්බුනේ ඒ ගැන සතුට වෙනවා මොකද නැත්තම් හදන්න බෑ ඔකේ ආව එයා හැසිරුනේ උම්මත් එකෙකු හැටියට දැන් ඉතින් මම මම හිතන්නේ හතර වතාවම ওই ටිකේ බලන්න ගියා ගිහිල්ලත් ඉතින් කියන ටික මම ඔක්කොම කිව්වා කොහොමද සිවුරයි චීවරයයි පළඳගත්තේ ඒ ඔක්කොම ඉතින් බණ කියන වගේ අර ගිහියෙකුට භික්ෂුවක් බණ කියන ආකාරයෙන් ගිහියට කියන්න උනා භික්ෂුවට බණ කොහොමුණත් ඉතින් අද ගමේ දායක දායිකාව ඇවිල්ලා හිටියා ගොඩක් මෙහෙණින් වහන්සේ නමකුත් ඇවිල්ලා හිටියා උසාවියෙන් නඩුකාර තුමා කියලා තිබ්බා භාෂාව පිළිබඳ මීට වඩා ඉතාමත් සැලකිලිමත් විය යුතුයි කියලා ඔව් ඒක ඉතින් අනිවාර්යෙන් විය යුතුම තමයි අයිනම් මං හිතන්නේ ජීවිතේට මේ තනියෙන් නිකන් මේ කකුල ටිකක් මේ පාර යනකොට ගලක පැටලුණා එහෙම එකක් හරි කියවේ කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඒ තරමට මට්ටු වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා දැන් කොහොම වුණත් දැන් ඒගොල්ලෝ කිව්වා තින් දැන් පන්සලේ ඉදිරි වැට කටයුතු ටික බාර අරන් කරන්න කියලා පෙරේදත් මට හාමුදුරුවෝ කිව්වා. අදත් කිව්වා. හැබැයි මට දැනෙච්ච දේ මම එතනට යා යුතු නැහැ කියන එකයි. මොකද අර too many cook can spoil the soup කියනවනේ. ඒ නිසා අරගොල්ලොත් දුරු ටිකක් දානවා සුප් එකට මේගොල්ලොත් ටිකක් දානවා මේ ටිකක් දානවා ඉතින් අන්තිමට සුප් එක බොන්න ගියාම ලුණු වැඩි එක එක්කෙනා ටේස්ට් බලන්න ගිහිල්ලා ඉතින් ඒ නිසා කොහොමත් මං ගෙතනින් අයින් වෙලා හිටියේ අර දුක මගේ අම්මා මතක් කරලා වීඩියෝ කරත් දුකටපත් වුවාම යම් ටයිම් කෙනෙක් ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන එක ඒ වෙනුවෙන් පෙනී සිටින එක මේ සුදාගේ කාර්යභාරයක් ඒ මගේ තියෙන ගුණාංගයක් ඒක මම දන්නේ අනිත් අය කොහොමද කියලා ඉතින් මම මට කරන්න පුළුවන් දේවල් උපරිම කරා උපරිමයෙන් කරලා ඉවරයි ඉතින් තව තවත් අය දායකත්වය ලබා දුන්නා විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන අපේ අමිල එගොඩවත් මුල සිටම නොමිලේ පෙනී සිටියා හාමුදුරු වෙනුවෙන් සත පහක්වත් ගන්න නැතුව සියලුම දේවල් විදුලි බිල දැකලා ප්‍රෙෂර් වෙන්න එපා මෙලිබන් විදුලි බිල් බොනන්සා දවසට විදුලි බිල් 100ක් ගෙවනවා මෙලිබන් තේ හෝ මෙලිබන් කහට හිස් පැකට් දෙකක් නම ලිපිනේ දුරකථන අංකය සමග අංක 100 ගල්කිස්ස ලිපිනේට වා තරගයට එක්වන්න කොන්දේසි සහිතයි ඊට පස්සේ ජනාධිපති නීතිච්චවරයෙක් ඉදිරිපත් වුණා ඉතින් ඉතින් එතුමාලා කොහොමද කියලා මම දැන් නැහැ මම සම්බන්ධයක් නැහැ එතනට ඉතින් මම මාගේ බට ස්තුති කරන්න ඕනේ අමිලේ ගොඩවත් අපේ ආදරණීය සහෝදරයාට අරගලේ නීතිඥ තුමා කියලා කිව්වොත් හරි සෑහෙන කැපවීමක් කරා ආමඳුර එළියට ගන්න වැඩේ සිද්ධ වුණා දැනුත් හාමුදුරුවෝ දැන් ඔය ඔබ දැක්ක රූප රාමුවලින් පස්සේ අපි නැවත හමු වුණා මොකෝ මට එතනට යන්න හම්බුන්නේ අලුත් කඩේ උසාවියේ ගාවේදී ඒ ගමේ අයයි ඔක්කොමත් එක්ක අපි පොඩි කතා බහක යෙදුණා ඕගොල්ලෝ මේ දකින්නේ ඒ විෂුවල් මම ඉල්ලන්න මෙච්චරයි මාව කවුරු තනි කරන්න එපා මේ ඉතින් මට එන්න කියලා ඇවිල්ලා මොකද්ද කතා කරමු මොනවද ඉදිරියට වැඩ කටයුතු කරන්න පන්සලේ කියලා ඉතින් මං කිව්වා ඉතින් පන්සල මං හදලා දීලා ඉවරයිනේ ආයි ඔතනට ගිහිල්ලා අර අතේ සල්ලි දීලා අර මොකද්ද කරගන්න කතාවක් තියෙන්නේ නැත්නම් අර ටී ඒවා මුකුත් අවශ්‍ය නැහැනේ මොකද ওই ගංගොලට ගියාට පස්සේ ඒ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් අපේ සිතුම් පැතුම් එක්ක ක්ලෑෂ් වෙයි කියලා මට තේරෙනවා ඒ නිසා ගමේ පන්සල
අපි පන්සල හදලා දුන්නා. ගමේ පන්සල හදනකොට කවුරුත් ඔය දායකයෝ දායිකාවන් හිටියේ නැහැ. හරි පන්සල හැදුවට පස්සේ ඔවුන් ආවා. ඉතින් හොඳයි. මේ හාමුදුරුවන්ටත් කැමති විදියට දායක දායිකාවන්ටත් කැමති විදියට පන්සල ගොඩනගාගෙන යන්න තියෙන්නේ. අද උදේත් මම පින්සිරිත් එක්ක කතා කරා. පින්සිරි කිව්වේ සුදත්ත මම නම් ආයි ඔය තැනට එයා කීප ආකාරයට නෙමෙයි මම එඩිට් කරලා කියන්නේ මේ මම නම් ආයි ඔතනට කිසිම සම්බන්ධයක් නැහැ මං කව සම්බන්ධ වෙන්නත් ඕනෙත් නැහැ ඉතින් මමත් දැන් හාමුදුරුයි මම පෙරේදා කිව්වා මම එහෙනම් සුදත්ත මහත්තයාට කැමැති විදිහට බලලා මේ ටික කරන්න කියලා කිව්වා ඉතින් මේ මගේ කැමැති සහ හාමුදුරන් කැමැති විදිහට තමයි අපි ඔය පන්සල පළමුවෙන්ම අදහසක් හැටියට ඉඩම අරගෙන පන්සල ගොඩනගමින් දහම් පාසල ගොඩනගමින් ඒ ගම මොඩල් ගමක් හැටියට මොඩල් එකක් හැටියට ඒ කියන්නේ සාරවත් ගම් ප්‍රදේශයක් හැටියට අපි නිර්මාණය කරන්න විශේෂයෙන්ම දරුවන් උදෙසා වෙනම කම්පියුටර්ස් ගෙනල්ලා IT පාඨමාලා කරලා ඒවා NBQ නේ ලෙවල් එකට දක්වා මොකද දරුවෙක් තාරුණිට එනකොට රට පිටරටකටවත් යන්න පුළුවන් ඒ සර්ටිෆිකේට් එකක් ඒ විදිහේ ලබා ගන්න පුළුවන් පිළිගන්න ආකාරයේ සහතික පතක් ලබා දෙන්න තමයි අපි ප්ලෑන් කරේ නමුත් හාමුදුරන්ට මගදී ඉතින් පිස්සු හැදුනා කියලා තමයි කියන්න තියෙන්නේ ඒ නිසා විකාරයක් කරා ඉතින් ඒ නිසා ඒ වැඩ ටිවලි වල කෙරෙන්නේ නැහැ දන්සල් කියන්නේ නිකන් ඔහේ දාන දෙන්න ගත්තා ඒගොල්ලෝ දන්නව ඇතිනේ වීඩියෝ බැලුවාම සල්ලි බෙදන්න ගත්තා සල්ලි වල ප්‍රශ්න තියෙනවා දැන් මම දන්නේ නැහැ CID එකෙන් මට කියපු විදියට ලක්ෂ කෝටි 10ක් ඇවිල්ලා තියෙනවලු. ඉතින් මම දන්නේ නැහැ කොහෙන්ද ආවේ අපේ ගිනුම් වලට ඇවිල්ලා නැත. හා ඒගොල්ලෝ කියනවා ඉතින් මම දැන් ඒක කියනේවනේ. හාමුදුරු කියනවා නැහැ කියලා ඉතින්. ගමේ මිනිසුත් කියනවලු කෝටි 16ක් මොනවද කතා ටික මට අද ඇහුනේ ඒ වැඩක් නැහැ. ප්‍රේක්ෂක ගැටිට ඔබටවත්. ඉතින් ඕකයි කතාව. දිගු ගමනක් යෑමට තිබිච්ච ගමක් සහ පන්සලක් සහ හාමුදුරු නමක් මෝඩ පැවැත්ම නිසා මෝඩ ක්‍රියාකාරකම් නිසා මගදී ඒක කඩා කප්පල් වුණා මම හිතනවා ඔහු හොඳට ඉගෙන ගන්න ඇති කියලා හැබැයි ඉගෙන ගන්නත් කියන්නේ ඇතුලේ ඉන්නකොට කොටු වෙලා ඉන්නකොට කියන දේවල් දැන් මට කියපු දේවල් මම ඇතුලේදීම කිව්වේ ඔය හාමුදුරනේ ඔය කියන දේවල් එළියට යනකම් විතරයි එළියට ගියාට පස්සේ ඔවා වෙනස් වෙනවා ඒක තමයි මිනිස් ස්වභාවය කියන්නේ හැමෝගේ වෙනමේ සාමාන්‍යයෙන් මම ඔය මට තේරිච්ච සහ මම මගේ මේ ජීවිත කාලයට අවබෝධ කරගෙන තියෙන දේවල් ඒ මිනිස් සමහර කියන දේවල් වෙනස් කරනවා ෂෙනිකින් අපි තමයි අර කිව්වොත් කියපු ඒ මතේ සහ ඒකේ ඉන්නේ ඉතින් ඒ නිසා ඕකයි අද කතන්දරේ ඉතින් ඔයගලට කියන්න ඕන මේ අපි අර ස්කෝලේ වැඩේ අපි යනවා අපි හසලක මම හිතන්නේ අපි මේ පාසල් 21කට ගියා මාස 6කට වැඩිය ඉතාම දුෂ්කර පාසල් දෙකක් තියෙනවා පස්වර ඉඳලා කිලෝමීටර් ගාණක් ඇතුළට ගමනාගමනයක් නැහැ යන්න වෙන්නේ ට්‍රැක්ටර් වල එතකොට අපි දැන් ඒකට ලොකු සහයෝගයක් ලබා ගන්න වෙනවා මේ ශ්‍රී ලංකා පොලිසියෙන් ඒකට සම්පූර්ණ සහයෝගය දක්වනවා උදේ ගියොත් ට්‍රැක්ටර් වල ගිහිල්ලා ඒ වැඩේ කරලා ආපහු එන්න බෑ මොකද තුන හතර වෙනකොට අලි බහිනවා. ඉතින් ආපහු වෙන්නේ පහෝදා උදේ තමයි. ඒකත් වෙනම අත්දැකීමක් වෙයි. ඉතින් බලමු අත් ට්‍රැක්ටර් වල පොත් ටික පටවගෙන වෙට්ටි ටික පටවගෙන ඒ අහිංසක දරුවන් වෙනුවෙන් ඉතින් අපි කල්පනා කරනවා ඒක ලබන සතිය අපි යනවා. ඒකට සම්පූර්ණ දායකත්වය ලබා දෙන්නේ මගේ මෙල්බර්න් අපේ යුනයිටඩ් ග්ලෝබල් ශ්‍රී ලංකන් ඕගනයිසේෂන් එකේ අපේ ප්‍රබල අපේ මිත්‍රයා ප්‍රබල සමාජිකයෙක් වෙන අපේ හිතවත් මගේ හිතවත් සජිත් තමයි ඒකට සම්පූර්ණ දායකත්වය ලබා දෙන්නේ මේන් ස්පොන්සර්. ඉතින් ගිය සතියේ මේ සතිය අඟහරුවාදා ස්පොන්සර් වුණේ නිව්සීලන්ත වල ජනිත් සහ අපේ මෙල්බර්න් වල එතුමගේ අක්කා ડોක්ටර් පෙරේරා. ඒගොල්ලෝ දැනීම් මේක කරේ. ඕගලන්ටත් ඒකට දායකත්වය ලබා දෙන්න පුළුවන් විශේෂයෙන් අර වගේ අපි දැන් විශේෂයෙන්ම හොයනවා දැන් අති දුෂ්කර බලත් ඒවට දුන්නහම මේවට පපුවට දැනෙන දේවල් මාරයි. ඒ වැඩේ තව අපි ෆාස්ට් කරනවා දැන් ඒව තව තව හොයාගෙන දැන් අපි මේ පැත්තට ගියාම තව තව අපිට ඩීටේල්ස් එයි මෙන්න මේ පැතිවලින් කියලා. ඉතින් සුදායකට හයිය දෙනවා. ඕගොල්ලෝ හයිය දෙන්නේ දරුවන්ගේ සුරතට පොත් ටික පත් කරන්න. මොකෝ රටේ දරුවා රටේ අනාගතේ බාර ගන්න ඉන්නේ. ඔවුන් දැනුමෙන් සංවර්ධ විය යුතුයි. මේ හරක් ටික මේ හරක් විදිහටම මේ යන සිස්ටම් එකේම
ඉදිරි අනාගත පරම්පරාවත් ඒ විදිහටම මුලින් කල්පනා කරොත් වැඩක් වෙන්නේ නැහැ. මේ සිස්ටම් එකම තමයි යන්නේ. ඉතින් සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕන නම් දරුවන් දැනුමින් සන්නද්ධ විය යුතුයි. ඉතින් ඔබට පුළුවන් ඒකට දායකත්වය ලබා දෙන්න සරසවි බුක් ෂොප් එකට ඉස්සෙල්ලා ඔබ දායකත්වය ලබා දුන්නේ. දැන් ඔබ ලබා දෙන්න ඕනේ රත්න පොත් ප්‍රකාශකයෝ කියලා ඔබ දන්නවා. ඒකට මුදල් බැර කරන්න අපිට එකම දේ ඔබ යම් කිසි මුදලක් බැර කරොත් රිසිට් පත අපිට WhatsApp කරන්න. ඔබට ස්කෝලයක් තනියෙන් බාර ගන්න ඕන නම් පුළුවන් එක්කෝ යාළුවෝ මිත්‍රාදීන් එක්ක තනි තනි ස්කෝලයක් බාර ගන්න පුළුවන්. එවරේජ් එක ලක්ෂ 3.5ක් 4ක් යනවා ස්කෝල් එකට එක සතියකට. ඒ අපේ වීදම් නැතුව. ඉතින් ඒව බලමු. ඉතින් ඒ නිසා අපිට කතා කරන්න ඔබ යම් කිසි වෙලාවක හිතනවා නම් නෑ මම මේ දේවල් වලට අනවශ්‍ය විදිහට වීදම් කරනවා. ඉතින් ඒ නිසා මේක මාර පිනක්. ඉතින් ඒ නිසා ඒකෙන් යම් කිසි කොටසක් හෝ මේකට දායකත්වය ලබා දෙනවා නම් හොඳයි කියලා ඒක කරන්න. ඒ වගේම ආදරණීය ලෙස කියනවා අපිට හයිය දෙන්නේ ඕගොල්ලෝයි. අපිට අපි ලොකු හයියකින් වැඩ කරන මිනිසුන් මේ මාධ්‍ය අවකාශයේ YouTube අවකාශයේ කෙලින් කතා කරනවා කෂේරුකාව කෙලින් තියාගෙන අපේ Patreon සමාජිකත්වයේ ලබා ගන්න. එතකොට අපිට ලොකු හයියක් වෙනවා මේ අපේ channel පවත්වාගෙන යමින්. අපේ මොකද මේක තනියෙන් මේ සුදා කරන වැඩක් නෙමෙයිනේ. මේක පිටුපස ඉන්නවා තව කීප දෙනෙක්. ඉතින් මේවා කරනකොට ලොකු cost එකක් යනවා. ඒකට ඔබ හයියක් දෙන්න අපිට Patreon සමාජිකත්වයේ අරගෙන description එකේ දාලා තිනවා කොහොමද ඒකට සමාජිකත්වයේ ලබා ගන්න කියලා. ඉතින් ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් කියනවා රාජාංගනේ හාමුදුරනේ පන්සල ලස්සනට කරගෙන යන්න, ගමට ලස්සනට ගමේ දරුවෝ ටික දහම් පාසලට ගෙන්නගෙන දහම උගන්වන්න, දහම උගන්වන්න. ගම අර අපි මුලින්ම කතා කරපු විදිහට ඒ ගම ඒ විදිහටම කරන්න. සුදත්ත මහත්තයා නම් නැවත ওই පන්සලට එයි. නමුත් අර කිසිම දායකත්වයක් ලබා දීමට නොහැකි බව කණගාටුවෙන් ප්‍රකාශ කරනවා.